ඔදා සක්කය පිළිගන්න හැම මදා ජොබ් ශීල චාල කර අද පවරට ගෙනවා සම්පකාරමයි කැදරති නවතම රැකයා පුරප්පාට පිළිම විස්තර එහිදී අට සමත්වීම සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීම සහ සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම කියන සූසුම අර්ථයේ ඇති රැකියා පිළිම විස්තර අපි මේ වීඩියෝ එකේ ගෙනෙනවා. ඒ වගේම පියන්තනතුරු පිළිම විස්තරත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ බඳවා ගැනීම සිදුවන සාමාන්‍ය පෙළ සුසුකම් සිට අධිපත්‍ය මුකල හැකි රැකියා පිළිම විස්තරත් මේ වීඩියෝ කෝස්සේ අපි කොටස් තුනක් යටතේ ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා නිවැරදිව අධිපත්‍ය මුකන් කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරනවා. මේ වීඩියෝ පළමු කොටස ඔස්සේ අප ඔයාලට සම්පකාරය මගින් කැඳවා ඇති 2022 වර්ෂයේ ජූලි මාසයේ සඳහා වන නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම අධිපත්‍ය කැඳවා ඇති තනතුරු ගැන ප්‍රාදේශීය අලෙවි කළමනාකරණ තුන ශ්‍රේණිය සඳහා බඳවා ගන්න ලබනවා. එහිදී අවශ්‍ය කරන සුසුකම් ගැන සලකා බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොරිවාර ගන්න කී විෂයන් 6ක් සමත්වීම වලින් බලාපොරොත්තු වෙනවා. එහිදී භාෂාව සහ තවත් විෂයන් තුනකට සී සාමත්ව සහිතව තමයි ඔයාලා සමත් වෙන්න ඕනේ. ප්‍රත්‍ය විශේෂ සඳහා අවශ්‍යම සාමත්වයක් තිබිය යුතු කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් යට දෙපමණක් පාඩ පුළුවන්. මේ ප්‍රාදේශීය අලෙවි කළමනාකරණ තුන ශ්‍රේණිය තනතුරු සඳහා විදුම්පත් යොමු කිරීම සිදු කර ගන්නවා. ඒ වගේම වැටුප් පරිමාණය සඳහන් කළොත් 23000ක මූලික වැටුපක් සහ අනිකුත් දීම නැසහිතව 35000කට වැඩි වැටුපක් පාඩ මාසිකව ලබා ගැනීම හැකියාව මේ තනතුර සඳහා හිමින බව සඳහන් කරන්න ඕනේ. ඊළඟට බලමු ඊළඟ තනතුර සහ අවශ්‍ය කරන සුසුකම් පිළිබඳ විස්තර මොනවද කියලා. මිලකට අයදුම්පත් කඳා තිබෙන වෙළඳ සහකාර තුන ශ්‍රේණිය තනතුරු සඳහා එහිදී අවශ්‍ය කරන සුසුකම් සලකා බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගය දක්වා පෙනී සිටීම පමණයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන සුසුකම් වශයෙන්. ඒ වගේම වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් 20000ක මූලික වැටුපක් සහ අනිකුත් දීම සහිතව 30000කට වැඩි වැටුපක් වාඩ මාසිකව මේ තනතුරු සඳහා ලබා ගැනීමේ හැකියාව මේ ආයතනයෙන් ලබා දීලා තිබෙනවා. මිලකට අයදුම්පත් කඳා තිබෙන්නේ කම්කරු තුන ශ්‍රේණිය රැකියා සඳහා එහිදී අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් වශයෙන් 8 වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපන ලබා දීමේ පමණක් ප්‍රමාණවත් වන බවයි සඳහන් වෙන්නේ. එහිදී මූලික වැටුප වශයෙන් 20000ක මුදලක් සහ අනිකුත් දීමන වාර හිමි වෙන බව විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා මේ කම්කරු තුන ශ්‍රේණිය තනතුරු සඳහා. මීළඟට අපි බලමු මේ තනතුරු තුන සඳහාම අවශ්‍ය කරන අයදුම්පත් ලබා ගැනීම සහ අයදුම්පත් යොමු කළ යුතු ආකාරය කෙසේද කියලා. ඉතින් මෙම තනතුරු සඳහා අයදුම්පත් ලබා ගැනීමට මෙම වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුවෙන් පහළ තිබෙන ඇප්ලිකේෂන් කොටසින් ඔයාලට සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙන්ම මේ සඳහා අයදුම්පත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගැනීම හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් මොකද අවසාන දින වශයෙන් 2022 8 වෙනි මාස 8 දක්වා අවස්ථාව මේ අර්ථය ලබා දීලා තියෙනවා. අපි බලමු ඊළඟට මේ තනතුරු තුන සඳහාම අදාළ අයදුම්පත් නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. ඉතින් මිලාට ඔබ විසින් සකස් කරගත් අයදුම්පත් එවන ආකාරය තමයි ගෙන එන්නේ. එහිදී ලියාපදිංචි තැපෑලෙන් තමයි ඔයාලගේ අයදුම්පත් වීම සිදු කළ යුත්තේ. එහිදී අයදුම්පත් සමග ඔයාලගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක්, ඒ වගේම උපැන්න සහතිකයේ ඡායාපිටපතක් සහ අනිකුත් සියලුම අධ්‍යාපන සහතිකවල ඡායාපිටපත් සහිතව තමයි ඔයාලගේ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් 2022 8 වෙනි මාස 8 වන දිනට ප්‍රථම ඒවීම සිදු කළ යුත්තේ. ඉවුත ලිපිණිය සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය අධිකාරී සීමා සහිත වෙනප්පු විද්‍යුත් සේවා සම්ප්‍රකාර සමිතිය අලුත් පාර වෙනප්පු කියන ලිපිණියට තමයි ඔයාලා මේ සඳහන් අයදුම් පත්‍ර ලැබීම සිදු කළ යුත්තේ. ඒවන ලියුම්කාරය වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්නත් ඔයාලා කටයුතු කළ යුතුයි. වෙන වෙනම අයදුම් පත්‍ර යොමු කරනවා නම් මේ තනතුර සඳහා වෙන වෙනම ඔයාලගේ අයදුම් පත්‍ර ලැබීම සිදු කළ යුතුයි. මේ වීඩියෝ එකේ දෙවන කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එන්නේ කොලොම්බ හිස්ටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් කැඳව ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර. අයදුම්පත් කඳවා ඇති තනතුරු වෙන පියන් කියන තනතුරු සඳහා තමයි අයදුම්පත් කඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදී අවශ්‍ය කරන සුසුකම් වශයෙන් අධ්‍යාපන සුසුකම් විශේෂයෙන් සඳහන් කිරීමක් සිදු කරලා නැහැ. එහිදී සාමාන්‍ය පෙළ දක්වා සමත් වීම වාගේ ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ හැකියාව විශේෂයෙන්ම වාගේ බලාපොරොත්තු වෙනවා මේ තනතුරේ රාජකාරී ඉදිරිපිටීම සඳහා. ඒ වගේම ප්‍රියදුරුකු ලෙස පළපුරුද්ද තීව්‍ර පුද්ගලයන් සඳහා තමයි මෙහිදී ප්‍රමුඛත්වයේ ලබා දෙන්නේ තෝරා ගැනීමදී කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා අවශ්‍ය කරන සුසුකම් වශයෙන්. ඉතින් මේ කියන සුසුකම් තිබෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පතක් යොමු කිරීම සිදු කරගන්න. බලමු ඊළඟට කෙසේද මේ සඳහා අයදුම්පත් ලබා ගැනීම සහ යොමු කිරීම සිදු කළ යුත්තේ කියලා. මෙලාර මේ තනතුරු සඳහා අයදුම්පත් ලබා ගන්න ආකාරය තමයි ගෙන ඉන්නේ. මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එකක් ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුව පහළින් ඇප්ලිකේෂන් කොටසෙන් ඇප්ලිකේෂන් ෆෝමැට් එකට ක්ලික් කරලා ඔයාලට සුසු අයදුම් පතක් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒ ප්‍රින්ට් අවුට් දෙනවා. පිළිවෙමින් අනතුරුව ඔයාලට මේ සඳහා අයදුම් පත් ලැබීම සිදු කළ යුතුයි. 2022 7 වන මාස 24 වෙනි දිනට ප්‍රථම ඔයාලා මේ අයදුම් පත ලැබීම සිදු කළ යුතුයි. ඊනාට අපි බලමු කෙසේද මේ අයදුම් පත නිවැරදිව ලැබීම සිදු කළ යුත්තේ කියලා. ඉතින් ඔයාලගේම අයදුම් පත තැපැල් මාර්ගයෙන් තමයි ලැබීම සිදු කළ යුත්තේ. එදාල අයදුම් පත සමග අදාළ ඔයාලගේ සහතිකවල අධ්‍යාපන වෘත්තීය සහතිකවල ඡායා පිටපත් ලැබීම සිදු කළ යුතුයි. ඒ වගේම ඔයාලගේ ජාතික හැඳුනුම්පතකගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතකුත් ඔයාලා අයදුම්පත් සමග වීම සිදු කළ යුතුයි.
එයුතු අවසාන දින වශයෙන් 2022 ජූලි මාසයේ 24 දක්වා අවස්ථාව ලබා දී තියෙනවා. එයුතු ලිපිණිය සඳහන් කරලා තියෙනවා Head of Chancery High Commission of India 3638 Gold Road Colombo 3 කියන ලිපිණියට වඩ පුළුවන් මේ සඳහන් නාගම් පත්‍රය තැපැල් මාර්ගයෙන් එීම සිදු කර ගන්න. තැපැල් එවීමේදී එවන ලියුම්කාරයා වම්පස ඉහළ කෙළවරේ අඳුම් කරන තනතුර Post of PN වශයෙන් සඳහන් කරලා එවීම සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ තුන්වන කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එනවා කෘෂිකර්ම අමාත්‍යාංශ අනුබද්ධව කැඳවී නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර. මේදී තනතුරු වශයෙන් අගය දාම ජංගමන සේවා තනතුරු පහක් සඳහා තමයි අදුප්පත් කැඳවීම සිදු කරලා තිබුණේ. එහෙම නැත්නම් value chain mobilizer service සඳහා තමයි මේ අදුප්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. බල මිලකට අවශ්‍ය කරන සුදුසුකම් සහ අදුප්පත් නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. ඉහත ස්ථානතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා බලමු. එහිදී අවස්ථා තුනක් යටතේ ඔයාලගේ සුදුසුකම් සපුරාලීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. එහිදී සාමාන්‍ය විභාගයේ සමත් වීම, උසස් පෙළ විභාගයේ සමත් වීම හෝ කෘෂිකර්ම ඩිප්ලෝමාවක් ලබා දීම කියන ආකාර තුනකට යටතේ ඔයාලට අයිතිපත් වීම කියන අවස්ථාවන් මේ තනතුරු සඳහා ලබා දෙලා තිබෙනවා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් පුද්ගලයන් සඳහා ඒකේ විභාගයේ සමත් වීම අතරේ වසර 10ක ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම් වල සහ ප්‍රදේශ අධිකරණ ක්‍රියාකාරකම් වල පළවුරුද්දක් වරසතු තිබිය යුතුයි මේ සඳහා විදුම්පත් වීම කිරීමට. ඒ වගේම එසේම නොමැති නම් උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන පුද්ගලයෙක් නම් ඔයාලට පුළුවන් විදුම්පත් වීම කරන්න. එහිදී වසර 5ක කාලයක් තුළ මේ ශේෂ්ත්‍රයේ පළවුරුද්දක් වරසතු තිබිය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් යටතේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ ලබාගත් කෘෂිකර්ම ඩිප්ලෝමාවක් හෝ සමාන සුසුකමක් තිබෙනවා නම් වසරක වැඩි කාලයක් ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තියනවා වඩ පුළුවන් මේ සඳහා අයදුම්පත් වීම කිරීමේ අවස්ථාව ලබා ගන්න. ඉතින් මේ අවස්ථාව තුනෙන් එකක් යටතේ ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. අපි ඊළඟට බලමු අයදුම්පත් ලබා ගැනීම සඳහා යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. ඉතින් එහෙත තනතුරු සඳහා අවශ්‍ය සුසු අයදුම්පත් ලබා ගැනීම සඳහා වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන මේ ආකාර වෙබ්පිටුවේ පහළින් තිබෙන ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් බිලෝ කියන කොටසින් සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙන්ම ඔයාලා සුසු අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගෙන සකස් කර ගැනීම හැකියාව පවතින බව සඳහන් කරන්න ඕනේ. ඒගොම අයදුම්පත් යොමු කළ අවසාන දින වශයෙන් 2022 අටවැනි මාස 5 දක්වා අවස්ථාව වලට මේ අර්ථය ලබා දීලා තියෙනවා මේ ආයතනය මගින්. මෙලාවට බලමු අපි මේ අයදුම්පත් නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. ඔබතුමින් සකස් කරගත් අයදුම්පත් අදාළ වෘත්තිය හා අධ්‍යාපන සහතිකවල පිටපත් සහිතව තමයි ඒවීම සිදු කළ යුත්තේ. අවස්ථා දෙකක් තියෙනවා අයදුම්පත් යොමු කිරීම සඳහා. ඊමේල් මාර්ගයෙන් හෝ ලියාපදිංචි තැපැලෙන් කියන ආකාර දෙකකින් එකකින් ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. ඊමේල් මාර්ගයෙන් යනවා නම් info@sapp.lk කියන ලිපිනයට ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තියලා අයදුම් කරන තනතුර නිවැරදිව සඳහන් කරලා යවන්න ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ලියාපදිංචි තැපැලෙන් යනවා නම් එවිට ලිපිනය සඳහන් කරලා තියෙනවා සභාපති ප්‍රසම්පාදන කමිටුව ගොඩා ඉඩම් හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන අංක 212 හිගේ නවලපාර රාජකීය කියන ලිපිනයට වඩ පුළුවන් මේ සඳහා වල අයදුම්පත් ලියාපදිංචි තැපැල්ෙන් එවන්න. එසේ වෙනවා නම් එවන ලියුම්කාරයා වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්නත් වල කටයුතු කළ යුතුයි. අවසාන දිනේට ප්‍රථම වල අයදුම්පත් වීමට වල කටයුතු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මතක තියාගත යුතුයි.